අනිවාර්යයෙන්ම රෝගීන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක අඩුවක් තියෙනවා 900 ගාණ ඉඳලා දැන් 200 ගාණකට අඩු වෙලා තියෙනවා. ඒතර අපි වැඩියෙන්ම එන්නත් කරන්නේ කරලා තියෙන්නේ කොළඹ සහ ගම්පහ. මොකද අපිට සීමිත එන්නත් එක්ක අපි වැඩි අවධානය යොමු කරේ වැඩියෙන්ම රෝගීන් වාර්තා වෙන වැඩියෙන්ම මරණ සිදුවෙච්ච දිස්ත්‍රික්කවලත් ඒ ග්‍රාම නිලධාරි වසන් තෝරගෙන මේ වෙනකොට රෝගීන්ගේ සැලකිය යුතු ප්‍රමාණයක අඩුවක් තියෙනවා. කොළඹින් පිට වෙනත් දිස්ත්‍රික්කවල පුංචි පොකුරු නිර්මාණය වුණේ සියල්ලම පාලනය කරගත්ත දැන් මේ යාපනයේ නගරයේ පොලකින් පුංචි පැතිරීමක් වෙලා තියෙන තේ ඒක පාලනය කරගැනීමේ හැකියාව සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන්ලා ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරගෙන යනවා. ඉතින් කොළඹේ හරහා තමයි රට පුරාවටම ව්‍යාප්ත වුණේ. ඒ නිසා තමයි කොළඹ සහ ගම්පහ එන්නත් කරන්නේ ආරම්භ කරලා දැන් මේ වෙනකොට ලංකාව පුරා කොරෝනා රෝගීන්ගේ සැලකිය යුතු අඩුවක් තියෙනවා. මේ වෙනකොට ලෝකෙම තුන්වෙනි රැල්ලක් යනවා. අපි දකිනවා ඉතාලියේ, ෆ්‍රාන්සේ, ඒ ඇමරිකාවේ රෝගීන්ගේ වැඩිවීමක්, විශේෂයෙන්ම අල්ලපු ඉන්දියාවේ රෝගීන්ගේ ප්‍රතිශතය 62%කින් වැඩි වෙලා තියෙනවා. හැබැයි අපි සතුටේ අඩු ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි අපි මේ සෞඛ්‍ය උපදේශම පිළිපැද්දොත් තමයි අපිට ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි රටේ ජනතාවෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලනවා සිංහල දමිළ අලුත් අවුරුද්දේ සිරිත්විරිත්තික තමුන්ගේ පවුලේ අයත් එක්ක ඒ සිරිත්විරිත්තික ඉෂ්ට කරන්න, චාරිත්‍ර වාරිත්‍ර ටික ඉෂ්ට කරන්න, හැබැයි සෙනෙක ගැවසන තැන් වලට යාම පුළුවන් තරම් සීමා කරන්න. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිව පොලිසියට උපදෙස් දුන්නා සෞඛ්‍ය උපදෙස්, වර්තමාන සෞඛ්‍ය උපදෙස් වලට අනුව කටයුතු කරන්න, සෙනෙක ඒකරාශී වෙන කිසිම උත්සවයක් සඳහා අනුමැතිය දෙන්න එපා කියලා පැහැදිලි උපදෙසක් දුන්නා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.